look at people and I wonder all day, who are you and you are not the one. Hello හැමෝටම welcome කියලා පිළිගන්නවදත් ඔයාලා හැමෝම game goel youtube channel එකට. ඉතින් ඔන්න අද video එකකින් අපි කතා කරන්න යන්නේ internet connection එකක් නැතුව ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම offline play කරන්න පුළුවන් සුපිරිම android සහ ios mobile games 10ක් ගැන කතා කරන්න. මේ games 10ම download links මම description එකේ දාලා තියෙනවා. එහෙනම් ඉතින් අපි video එකට ගිහිල්ලාම බලමු මොනවද මේ games 10 කියලා. List එකේ 10 වෙනි game එක තමයි For Glory කියන්නේ. ඉතින් මේ game එක ගොඩක්ම interesting fighting RPG game එකක්. මේක අපිට හම්බෙන enemy teams kill කරලා resources collect කරලා මේ kingdom එකේ survive වෙන්න තමයි තියෙන්නේ. ඉතින් මං උනත් play කරන්න කැමති ගොඩක්ම fun game එකක්. මේක අපිට ගොඩක් හොඳ combat system එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් හොඳ visually graphic quality එකක් වගේම amazing epic boss fight වගේ challenge ගොඩක් බලා ගන්න හම්බෙන game එකක්. ඉතින් මම ගොඩක්ම recommend කරන game එකක් අනිවාර්යයෙන්ම play කරලා බලන්න. List එකේ 9 වෙනි game එක තමයි zombie raid කියන්නේ. මේ game එක third person shooter category එකට වැටෙන සුපිරිම survival zombie shooter game එකක්. මේක අපිට missions play කරන්න තමයි තියෙන්නේ zombie monsters ලා kill කරලා. ඉතින් ගොඩක් හොඳ story එකක් තියෙන game එකක්. මේක අපිට various locations ගොඩක් වගේම amazing mission types ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම ගොඩක් හොඳ realistic graphic quality එකක් තියෙන game එකක්. List එකේ 8 වෙනි game එක තමයි CutOff online racing කියන්නේ. ඉතින් මේ game එකත් offline play කරන්න පුළුවන් ගොඩක්ම interesting racing game එකක්. මේක අපිට race යන්න තමයි තියෙන්නේ offline වගේම online ඔයා වගේම තවත් cars එක. ඉතින් මේක අපිට 60කට අධික unique levels ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම ලෝකේ වටේම තියෙන amazing racing track ගොඩක් වගේම real world එකේ හම්බෙන amazing vehicles ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඉතින් game එකේ graphics එහෙමත් ගොඩක් හොඳයි. play කරලාම බලන්න අනිවාර්යයෙන්ම racing games play කරනවා නම්. list එකේ 7 වෙනි game එක තමයි Boxville කියන්නේ. මේ game එකත් ගොඩක්ම interesting puzzle platformer game එකක්. මේක අපිට හම්බෙන unique ප්‍රහේලිකා විසඳගෙන මේ drawing world එකේ travel කරන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක්ම හිතලා play කරන්න ඕන game එකක්. මේ game එක අපිට amazing levels ගොඩක් වගේම unique story එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම graphics එහෙමත් ගොඩක් හොඳයි. ඉතින් අනිවාර්යයෙන්ම play කරලා බලන්න. list එකේ 6 වෙනි game එක තමයි Simulator San Andreas කියන්නේ. මේ ගේම් එකත් රේසින් කැටගරියට වැටෙන සුපිරිම ඕපන් වර්ල්ඩ් ඩ්‍රයිවිං සිමියුලේටර් ගේම් එකක්. ඉතින් අපිට මේ සන් ඇන්ඩ්‍රියා සිටි එක ඇතුලේ vehicle drive කරලා ගේම් එක ඉස්සරහට හම්බෙන missions play කරන්න තමයි තියෙන්නේ. මේ ගේම් එකේ අපිට ගොඩක් ලොකු සිටි map එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම day and night circle එකක්, realm environment system එකක්, challenge mode එකක් වගේ features ගොඩක් බලා ගන්න හම්බෙන ගේම් එකක්. ඉතින් සිමියුලේටර් games play කරනවා නම් ගොඩක් හොඳ ගේම් එකක්. list එකේ 5 වෙනි game එක තමයි Angker Horror කියන්නේ. මේ game එකත් ගොඩක් හොඳ adventure story එකක් තියෙන සුපිරිම survival horror game එකක්. ඉතින් අපිට මේ basement එකේ හම්බෙන අද්භූත අභිරහස් වගේ දේවල් විසඳලා game එක ඉස්සරහට play කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක්ම බය හිතෙන විදිහේ horror game එකක්. මේක අපිට unique puzzles ගොඩක් වගේම සුපිරිම realistic graphics බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ horror game එකක් play කරලාම බලන්න. list එකේ 4 වෙනි game එක තමයි 99 vidas කියන්නේ. Thank you.
ඉතින් මේ ගේම් එකත් ප්ලේ කරන්න පුළුවන් ගොඩක්ම ෆන් ඇක්ෂන් ෆයිටින් ගේම් එකක්. ඉතින් මේක අපිට හම්බෙන එම් අප් ෆයිටර්ස් ලත් එක්ක බැටල් කරලා ගේම් එකේ චැලෙන්ජස් කම්ප්ලීට් කරන්න තමයි තියෙන්නේ. මේ ගේම් එක අපිට ඔන්ලයින් කෝඅප් මොඩ් එකක් වගේම සර්වයිවල් මොඩ් එකක්, ස්ටෝරි මොඩ් එකක්, වර්සස් මොඩ් එකක් වගේ ගේම් මොඩ්ස් 6ක් බලා ගන්න පුළුවන්. ඒ වගේම චැලෙන්ජින් බොස් ෆයිට් වගේ මිෂන්ස් ගොඩක් බලා ගන්න හම්බෙන ගේම් එකක්. ඉතින් අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලන්න. ගොඩක් ඉන්ට්‍රස්ටිං ගේම් එකක්. ලිස්ට් එකේ තුන්වෙනි ගේම් එක තමයි Ice Cream 7 කියන්නේ. මේ ගේම් එකත් Ice Cream series එකේ එන සුපිරිම ස්ටෝරි එකක් තියෙන adventure horror game එකක්. ඉතින් අපිට මේ ෆැක්ටරි එක ඇතුලේ හම්බෙන අබිරහස් විසඳගෙන ඔයාගේ යාළුවොත් බේරගෙන මේන් ස්ටෝරි එකේ තියෙන විදියට ගේම් එක ඉස්සරහට ප්ලේ කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් හොඳ හොරර් ගේම් එකක්. ගේම් එකේ ග්‍රැෆික්ස් වගේම සවුන්ඩ් ක්වොලිටි එක උනත් ගොඩක් හොඳ මට්ටමක බලා ගන්න පුළුවන් ගේම් එකක්. ලිස්ට් එකේ දෙවෙනි ගේම් එක තමයි Horizon Chase 2 කියන්නේ. මේ ගේම් එකත් ගොඩක්ම amazing arcade racing game එකක්. ඉතින් අපිට මේ arcade world එකේ race යන්න තමයි තියෙන්නේ ඔයා වගේම තවත් කාස් එක්ක. මේ ගේම් එකේ අපිට offline mode එකක් වගේම online multiplayer mode එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම amazing race track ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඉතින් ඒ වගේම ගේම් එකේ graphics වගේම sound quality එක උනත් ගොඩක් හොඳයි. play කරලම බලන්න අනිවාර්යෙන්ම. ලිස්ට් එකේ පළවෙනි ගේම් එක තමයි Wipe Squad කියන්නේ. මේ ගේම් එකත් shooting category එකට වැටෙන සුපිරිම upcoming PVP shooter game එකක්. ඉතින් මේක අපිට ඕන කරන යුනික් items, guns, ඒ වගේම boom වගේ දේවල් collect කරගෙන enemies ලත් එක්ක මරා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් funny shooting game එකක්. මේ ගේම් එක අපිට unique characters ලා ගොඩක් වගේම shotguns, machine guns, RPG, laser gun වගේ amazing gun models ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් හොඳ graphic quality එකක් වගේම ප්‍රධාන game modes කීපයක්ම බලා ගන්න පුළුවන් game එකක්. ඉතින් play කරලාම බලන්න. ගොඩක් හොඳ game එකක්. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි කතා කරේ offline play කරන්න පුළුවන් සුපිරිම Android සහ iOS mobile games 10ක් ගැන. ඉතින් මේ වගේ interesting videos හැමදාම බලන්න ඕන නම් දැන්ම මේ වීඩියෝ එකට like කරලා game goel kidu channel එකත් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් ඉතින් අපි ආයෙමත් දවසක මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.